ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා විශ්වාසනීය දැක්ම. මිල සූත්‍රය ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් තව වැඩියෙන් තමයි විකුණන්න මේ. ඩීසල් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8ක් වැඩියෙන් තමයි විකුණන්න මේ. මේ විදිහට සුපිරි ඩීසල් ඒ වගේ අපිට බොහොමයක් මිල වැඩි කරලා තමයි විකුණන්න මේ. නමුත් රජය මේ බොරතෙල් මිල වැඩිවීමේ ඒ අලාභය ජනතාව පිට පැවරීමේ බලාපොරොත්තුවක් තවම නැහැ. හැබැයි දිගටම මේ තත්ත්වය ඇති වුණොත් මිල දිගින් දිගට වැඩි වුණොත් යම් ක්‍රියාමාර්ග ගන්න සිදුවේ. නමුත් පොදු ප්‍රවාහන සේවය පිළිබඳව කල්පනා කළා, ජනතාව පිළිබඳව කල්පනා කළා, තවම වැඩි කිරීමේ තීන්දුවක් කිසිම තීන්දුවක් අරගෙන නැහැ. මම කියන්නේ සදාකල්ම මේ ගානට තියාගන්න පුළුවන් වෙයි කියලා. ඉදිරියේදී එවන් අවස්ථාවක් ඇති වුණොත් අපි මේ පිළිබඳව ජනතාවට කරුණු අවබෝධ කරලා දෙනවා. දැනට ඉන්ධන මිල වැඩි කිරීමේ කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. ඒ වගේම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන තත්ත්වයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේම කියලා තෙල් පිරිපහදුවක් ඉදි කරගන්න. දැන් ඊළඟ අපේක්ෂාව අපේම තෙල් පිරිපහදුවක් ඉදි කර ගැනීම පිළිබඳව රටවල් තුනක තානාපතිවරු සමග අපි සාකච්ඡා කරලා තිබෙනවා. එයා එකඟ වෙලා තිබෙනවා මේ කටයුත්තට උදව් කරන්න. එයා අපිට සාර්ථක කරගත්තොත් තව ඉන්ධන මිල රුපියල් 4ක් විකුණනවට වඩා 4ත් 6ත් අතර මුදලකින් අඩු කිරීමේ හැකියාව තියෙනවා. අපිට තෙල් පිරිපහදුවක් ඉදි කර ගන්න අවස්ථාවක් ලැබුණා. Breaking.lk